මේ වෙනස් කර ගැත්තරම වෙනස් කරාන්න යම් ප්‍රමාණිකට ඒක දේශාලක් නියුන්ටත් වාසික කන ගුට බලය ඕන්නන් විදේශයෝජනය විල් හහිම රස්ස ඇතියල පොඩ්ඩම් කියන්න පුලළුවන් බලාන්න මගේ කාලම කර අරම කරා රස්ස ඇතිවුනා ඩොර් මෙහෙම වා කියල. ඇයි දැන් එහම වාසියකු තිෙද්දි. ඒවාසයටට වඩ ගොල්වොට මොහරි ස කලමෑන් හරයින ගාන වැඩිද එහෙම නත්තන් ඇත්තව මේ වගේ දෙයක් ඇතුළෙෙන් දැන්වය ඒ රිගුලාසිහෙමයින් කරලා නැත්තම් එක පහසුවෙන් කරගන්න පුළුවන් එහෙම කරගන්න ඇතුළි ධාරිතාවක් නැද්ද මොකක් ඇත්තරව දැ එහෙම නොවෙන්න ප්‍රශ්නය මොක දේශපාලනය පැත්තිම් බල්න්නවොට මේකට වැදගත්වෙන හේතු දෙකක් තියෙනවා පලවෙනි හේතුව තමයි මේකෙ තියෙන කෙටිකාලීන පිරිවැය වියදම හමරත්ත ඒකෙන් තමට ලබෙන හානය සහ දිගුකාලීනෝ ලැබෙන ප්‍රතිලාබය කියන දෙක තෝර ගැනීමමක් තියෙනවා එතකොට දේශපාලනඥා බලන්නේ කෙටි කාලීන ල්ල චන්ද දිහානය බලන්න ගොක් කලාවට එහෙමනං අයා තෝරගන්නේ මේ වෙලාවේ මට චන්ද ලැබීීමට ඊලග ඉල්ලෙක්ෂණ එකට මට චන්ද වැඩි කර ගණ්ඩ මට මොකත්ද කළ හැකි හොඳමද මේකට හා කිය නොද එපා කියන ති අපේරට අයර හැඩ ගැහිල තියෙන ක්‍රමේ අනුව එක සමිච් සමාගන් එකතු වෙලා ෘතිය සමිතිඒඒක සංවිධාන ඇවිල්ලා මෙ ඔට විරුද්ධව විදේශජන විරුද්ධව කතා කරන වෙලාව මමඒකට විරුද්ධ වෙනවා අදනත්තම් ම එකකට එකංග වෙනවාද ඇතති ඔය පිළිබඳ ප්‍රශ්යඇති නති අදරත් අපිට මේ පොඩි චන්දයක්ක ස්තරාරණනකොට අපිට පේනවා මේ මම හිතනා ලං බදු ක්‍රමය කිය එක ආදායම් බදු ක්‍රමය කියන එක රටේ සමස්තේටම බලපාන දෙයක් කියල තියක සීයට එකක් හරි සීර දසම එකක් හරි හැම කෙනෙක්ම බදු ගෙව යුතු කියල නමුත් ඉතින් තරගේ තියෙන්න්නේ අ බදුසීමාව ඉහට දාගෙන මෙතනම් මට කොයි තරම්පමාණයක් බදුවලින් අයින් කරලා මගේ චන්තපන වැඩි කරගඩ පුළුවන් කියන්නක පිළිබොඳ ලුතරග හ මේක් කියනවා නවා එති මේක අපිට දිගුකාලනව හානිදායක හැබෑ අපේ චන්ති ඉදිනට අපිට වාසි දායක ඉතින් ඔය තෝරා ැනීම දේශපාලනනයට තියන පලවෙනි ප්‍රශ්නය දෙවිනි ප්‍රශ්නේ රෙගලේෂන්ස් තියෙනකොට රෙගියලේෂන්ස් තියෙනකොට අනිවාරයම කරප්ෂන් වලට වංචා දූෂන අල්ලස් වලට ඉඩකඩ විවෘත වෙලා තියෙන්නේ රෙගියලේෂන්ස් ලිහිල් කරලා සරල කරලා දුන්නහන් පස්සේ අරති ඉඩකඩ වැහිලායනවා එතකොට ඒ කරක්්ෂන් ොලට තමන් වැටිලනංගඉන්න මේ රෙගුලේෂන් තියන ක්‍රමේ හොයි ක දෙකෙන් මටත් මගේසා කෝටයිනවා ගලාන අතමයි මේ හදලග උොත්තහෙම මටයින එකත් නැති විදෝ ගේ තම ප්‍රශ්න තමයි ප.